නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් ලෝකේ තාක්ෂණයක් තියෙනවා දත්ත පාවිච්චි කරලා මේ ඉගෙනීම වෙනත් ආකාරයකට කරන්න. කෘතිමව මේ ඉගෙනීම අපිට වැඩිය වේගෙන් කරන්න. කෘතිමව මේ ඉගෙනීම අපිට වැඩිය වඩා පුළුල් පරිසරයක් ඇතුළත කරන්න. එතකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා දැන්ට අදහස් කරන්නේ මානවයා විසින් කළ හැකි දේ පරිගණක පද්ධතියක් හෝ සිස්ටම් එකක් තුලින් ප්‍රතිනිර්මාණය කරනවා නම් අපි එතනට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියනවා. ඒතර ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අද වෙනකොට ඉමේජ් රෙකග්නිෂන්, ඒ කියන්නේ රූප හඳුනා ගන්න පුළුවන්. වොයිස් රෙකග්නිෂන්, ඒ කියන්නේ ශබ්ද හඳුනා ගන්න පුළුවන්. සංකීර්ණ නොවන තීරණ ගන්න පුළුවන් තත්වයක දියුණු වෙලා තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. මොකද්ද මේක ඔබට මට තියෙන වැදගත්කම? ඔගොල්ලෝ තේරුම් ගන්න, අද වෙනකොට ඔබ යම්කිසි රැකියාවක් යම්කිසි කාර්යයක් දිගින් දිගටම එකම දේ කරනවා නම්, උදේ ගිහිල්ලා හවස වෙනකල් එකම දේ කරනවා නම්, හෙටත් ඇවිල්ලා එකම දේ කරනවා නම්, අන්න ඒ දේ අන්න ඒ කාර්ය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් රිප්ලේස් කරනවා. එහෙම නැත්නම් ඒ වෙනුවට අපි වෙනුවට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක කරන්න පුළුවන්. ඒ දිගින් දිගටම එකම දේ කරන තුල. නමුත් මානවයාට ඉතිරි වෙන කාරණා කීපයක් තියෙනවා. නිර්මාණශීලීත්වය, ක්‍රියේටිවිටි අපෙන් ගන්න බෑ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල. මානව හිතවාදී භාවය, මිනිසුන් පරිපාලනය කිරීම, ඒ වගේම ඉතාමත් සංකීර්ණ මේ පද්ධතිය පරිසරය භාවිතා කරලා ගන්න තීරණ ගන්න තාම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට බෑ. ඒතර ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එන්නේ දත්ත වලින් ඉගෙනගෙන මානවයාගේ ක්‍රියාකාරකම් නැවත ප්‍රතිනිර්මාණය කිරීම තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ. මේකට බය වෙන්න එපා. මේකත් එක්ක බද්ධ වෙලා අපි ඉස්සරහට යන්න වෙන්නේ. breaking.lk